මස්කෙලිය නල්ල තන්නේ ප්‍රධාන මාර්ගයේ ග්ලැන්ටිල් වතු යාය ප්‍රදේශයේ සිදු රියනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ත්‍රිරෝද රථයක් සහ ජිප් රථයක් එකිනෙක ගැටීමෙනුයි. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන් ත්‍රිරෝද රථ රියදුරුගේ පියා සහ පියාගේ සහෝදරයා වනවා. අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි ත්‍රිරෝද රථ රියදුරු සහ එහි ගමන්ගත් ඔහුගේ සොහොයුරා මස්කෙලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ජිප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මාරවිල ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. රාජගිරිය ප්‍රදේශයේදී ගිනි අවි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසි කිරීමකදී. බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ මෙල්බන් ඇවෙනියු අසල ත්‍රිරෝද රථයක පිටුපස අසුනේ තිබී පුද්ගල මලසිරුරක් ඊයේ හමු වුණා. මියගිය පුද්ගලයාගේ හැඳුනුම්පත පොලිසිය සොයාගෙන ඇති අතර ඒ හරහා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි බම්බලපිටිය පොලිසිය පවසන්නේ. රිදී මාලියද්ද ගෝනගල කන්ද රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 300ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. විවිධ ප්‍රදේශවල ත්‍රිරෝද රථ සොරකම් කළ පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.